චූදයක්. අරද ඒ පුද්ගලයාගේ නම දැකපුවාම ඒ පුද්ගලයාගේ නම වෙනස් කරන්න ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පුද්ගලයාගේ ජීවිතයේ විශේෂ උදයක් දැක්කා ඒ වගේම අනාගතයේදී වෙන්න යන දෙයක් දැක්කා මේ සීෆස් එහෙම නැත්නම් මේ සීමොන් කියන පුද්ගලයාව සීෆස් නැත්නම් පේතෘස් බවට පත් කරන්න පීටර් බවට පත් කරන්න ඒකෙන් කියන්නේ ඔබ පොඩි Punci parvatayak natha podi galak. Ekimen ohuta yam deyak kiyuwa. Obage anagatha balaporoththu divya mahanse balana akare. Oba tulin menne mekay man karanna balaporoththu wenne. Baluwa elidarawa pothe sabhawa pilibanda ekthara chayawak thiyena swarge indala එනවා සභාව නැත දෙවි මහන්සි යේසුස් වහන්සේගේ මනාලිය පැමිණෙනවා මේ මහා සභාවේ අත්තිවාරමක් හැටියට පේතෘස් ඉන්නවා අර මේ සභාවේ අත්තිවාරමක් හැටියට පේතෘස් ඉන්නවා හැබැයි මේ පුංචි ගලක් හැටියට තෝරගත්ත මේ මිනිස්සයා කෙලවරදී අපි දකින්න පුළුවන් මේ දෙවි මහන්සේගේ සභාවේ බලවත් හරද මුල් ගලක් හැටියට තියෙනවා හැබැයි අපි මේ කතාවේ තියෙන ලොකුම ප්‍රශ්න මේකයි මෙතන ඉඳලා අතෙන්ද යන එක මේ මැද ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා හරිද අපිට දෙවිය මහත්සේ කැඳවන එක නෙවෙයි වැඩගත්කම කැඳවීම අනුව ජීවත් වෙලා ඒ කැඳවීමේ ඉලක්කය කරා ළඟා වෙන එකයි තියෙන්නේ සමහර කට්ටිය කියන්න පුළුවන් දෙවිය මහත්සේ මට පුද්ගලෙත් තුලින් අනාවැ කියක් දුන්නා දෙවිය මහත්සේ මට හීනියක් දුන්නා මේ දේ කරනවා මේ දේ කරනවා මේ දේ කරනවා මේ දේ කරනවා කියලා වැඩගත් තියෙන්නේ ඒක නෙවෙයි දැන් ඔබ කොතරම් දුරට ඒකත් එක්ක ගිහිල්ලා තියෙනවද හරිද ඔබට ඉලක්කයකට යන්න ඔබගේ ඩෙස්ටිනි එක දෙවිය මහත්සේ ඔබගේ කැඳවීම පෙන්නුව මෙතන ඔබ ඉන්න යන්නේ අර දෙවි මහන්ස පෙන්නන්නේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ නිම වුණු ඒ සම්පූර්ණ නිම වුණු භාණ්ඩයක් යට ස්වාමීන් වහන්සේ අපේ දිහා බලන්නේ. හරිද? අපි ආරම්භයේදී බැදදී ඉන්න භාණ්ඩයක් නෙමෙයි නිම වුණු භාණ්ඩයක් හැටියට. හැබැයි වෙලා තියෙන වැඩේ මම ඒ කරා යන්නේ කියලා. දැන් මෙතෙන්දි මේ කතාව පොඩ්ඩක් මතක් කරලා බලන්න නැවත නැවත වතාවක්. පේතෘස්ව යේසුස් වහන්සේ තෝරගන්න ඔහුගේ නම වෙනස් කරනවා. ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පේතෘස් තමාව අඳුරගෙන හිටියේ. තමාගේ තියෙන දුර්වලතාව තමාගේ තියෙන ශක්තිමත් කොටස්. ඔහු කිසිම දෙයක් අඳුරගෙන හිටියේ නැහැ. බොහෝ විට අපි අපේ ගැන තියෙන හැඟීම සම්පූර්ණ වෙනස්. දෙවිය මහත්සේ කරන ලොකුම විශේෂ විශාලම ක්‍රියාව තමයි මගේ ස්වභාවය මට පෙන්වනවා. ඔහුට සිදුුනේ එකයි. ඔහුගේ ස්වභාවය ඔහුට පෙන්ලා දෙනවා. හැබැයි ඒ පෙන්ලා දුන විලාදී මම ධර්ම ප්‍රතිචාරයේ ඊටමත් වැඩගත්. හරිද? ඔහුගේ දෙවිය මහන්සේ කඳවපු ඒ පුද්ගලයාව ඔහුගේ ජීවිතේ නොයිකු දේවල් තිබුණ හදන්න, කඩන්න, බිඳින්න ඒ උන්වහන්සේ අනාගතේදී කරන්න යන ඒ මහා මාලිගාවේ කොටසක් බවට පත් වෙන්න කියලා. අපේ ජීවිතේ ඒ වගේ තමයි. සම්මානසි යම් දෙයක් අපේ ජීවිතේ තියෙන දේවක් හදලා බිඳලා දාන්න ඕනේ. දැන් මේ කතාවේදී අපි දකින්න පුළුවන් මේ අපි ලූක්ස් බාරංචියේ 22ට පැමිණියාම හරිද? අපි දකින්න පුළුවන් මේ පේතෘස් පොළනවා කතාව. හරිද? 15 අප පීටර් අර මෙතන කියන පොළොන ඇත්තම ඉංග්‍රීසි බයිබලේ කතා කරලා තන අර පිටි හලන විදිහට කතා කරන්නේ සිංහල බයිබලේ තියෙන පොළන එක මම දන්නේ ඔය දෙකම හරි හරිද පොළලා හරිද අර වංගෙඩිය දාලා කොටලා පොළලා ඊළඟට පිටි හැටියට හලනවා ඒකයි කරන්නේ මෙතෙන්ද හරිද මේ ඉත දකින්න පුළුවන් මේ පේතුස් පොළන අවස්ථාවට පැමිණෙනවා ඔහුගේ ඔහුගේ තිබුණු ස්වාමීන් වහන්සේ ඔහුට පෙන්ලා දෙන්න පටන් ගත්තා ඔහු කරපු යම් මම හිතන උන් අතර උනාවොත් තර්කයක් නැත්නම් ඔවුන්ගේ අතර තිබුණා වූ ඒ 22 පරිච්ඡේදය අපි දකින්න පුළුවන් ඔවුන් අතර එක්තරා විදිහක ප්‍රශ්නයක් ඇති වුණා කවුද යේසුස් වහන්සේ පැමිණුනාම රාජ්‍ය උන්වහන්සේගේ රාජ්‍යයේ විශේෂ ස්ථාන ගන්න කවුද මෙතන නායකයා වෙන්නේ වගේ ප්‍රශ්නයක් ආවා
හරිද ඒ ඒ ඒක තමයි මෙතන තිබුණ ලොකුම ප්‍රශ්නේ යෙස් වහන්සේකට උත්තර දුන්නාම ඊළඟට යෙස් වහන්සේ කියනවා සීමොන් සාතන් නුඹව පුලන්න දැනටමත් අවස අරගෙන ඉවරයි කියලා කියනවා අනේ ඒ අවස්ථාවේ ඉඳලා ඒ කතාව තමයි අපි මෙතන පොඩ්ඩක් බලන්නේ ඒ ඒ කියපු වෙලාවේ ඉඳලා සිදු වුණු දේ මෙතෙක් කියලා බලාගෙන හිටියේ ඒ කොටස. සාතන් උඹව පුලන්නේ. ඒ කියන්නේ යක්ෂයා නැත්නම් සාතන් ඔහු තුලට ඇතුල් වෙන්න එක්තරා විදිහක දොරක් විවෘත වුණා. ඔහුගේ හදවතේ තිබුණු ආකල්පය නිසා. ඔහුගේ ආකල්පය බලපෑවා සතුරාට ඇතුල් වෙන්න කියලා. ඉතින් මෙතෙන්දී යේසු වහන්සේ සාතන්ව එළෙව්වේ නැහැ. එළවන්න බෑ. එතන ආරාධනා කරලා තිබුණේ Petrus, evagen Petrus ki golaya. Then api dakinna puluwan me ilangata mekat ekka Peter's drifting, not shifting, but the next portion ilang kotasala drifting. Ara drifting away from God. Oh, hariyata ara muhudaka bohoma patthaka tiyena samanya boat-tuwak tiyenawa wage. Me boat-tu ohe tamantat nodaniwi nikan වෙරළෙන් ඈත් වෙලා යන විදියට ඔහු පොඩ 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 ඈත් වෙන්න පටන් ගන්නවා. Shifting and then drifting. අර දකින්න පුළුවන් ඔහු ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. ඇත්තම මේ කතාව කියගෙන යනකොට ඔගොල්ලෝ පේනවා දන්නේ මෙතන කිසිම ආකාරයක යක්ෂයා එනවා යක්ෂයා පෙන්නනවා යක්ෂයාගේ ස්වරූපය පෙන්වන්නේ නැහැ. හරිද? ඇවිල්ලා යක්ෂයා කතා කරන හැටිය පෙන්වන්නේ නැහැ. හැබැයි මේ පසුබිමේ ක්‍රියා කරන්නේ කවුද කියලා අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ මුලින් කියපු ආකාරයට. යෝබ් පොතේ තේකයි. දකින්න පුළුවන් යෝබ් පොතේ තේකයි දකින්නේ. දෙවියන් වහන්සේ කෙළවරේදී දෙවියන් වහන්සේ යෝබ්ට සිදු වුණු දේ පසුබිමින් අපි දකින්න පුළුවන් මේ. දෙවියන් වහන්සේ කියපු ආකාරය යෝබ් පොත කියවනකොට. හැබැයි යෝබ් ඒ සිද්ධියේ දෙවි යක්ෂයෙක් කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා කොහෙත්ම දැනගෙන හිටියේ නැහැ. ඒ සිද්ධිය තුළ සිද්ධියට පිටුපසෙන් ක්‍රියා කරේ සාතන් කියන පුද්ගලයා කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. දැන් පේතුස් ඒ වගේ තමයි පේතුස් දැන් මේ ගමන ඉදිරියට යනවා. දැන් පළමු දේ අපි දකින්න පුළුවන් වෙයි ඔහුගේ දෙවිමහන්සේ විවෘත කරන ඔහුගේ තියෙන උඩඟුකම. මමත්වය. උඩඟුකමයි මමත්වය ඔහුගේ ජීවිතය විවෘත කරලා දානවා. හරිද? ඒක ඉතාමත් වැදගත්. හේතු ඇවිල්ලා ඔහු තමාගේ විශේෂ ස්ථානයක් අපි මේ පදවලට ආශ්‍රයක් යන්නේ නැහැ. ඔහු කියන්න පටන් ගන්නවා මම අනිත් අය ඔක්කොම පාවා දුන්නත් මමද පාවා දෙන්නේ නැහැ. ඔහු තමාගේ තමා කෙරේ තියෙන අදි විශ්වාසය අනිත් අය විනිශ්චය කරනවා. ඒ අය එහෙම කරත් මම කරන්න. ඒක පිටිපස්සෙන් තියෙන ඔහුගේ ආකල්පය ඇවිල්ලා උඩඟුකම. හරිද? ඉතින් දකින්න පුළුවන් මේ දේව රාජ්‍යයට පුද්ගලෙක් ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න තියෙන එකම මාර්ගය යටහත් වීම. ඒ කියන්නේ මම වැරදි කියලා. ස්වාමිනි මම වැරදි මම පෞකාරයෙක් කියලා පිළිගැනීම අත්‍යවශ්‍යයි. දේව රාජ්‍යෙන් කෙනෙක් ඈත් වෙනවා නම් ඔහුගේ පළවෙනි පියවර ඇවිල්ලා මම හරි එයා වැරදි උඩඟුකම. දේව රාජ්‍යෙන් අපි ඈත් වෙනවා කියන්නේ ඒ වගේ මම හරි අනිත් අය වැරදි. අපි දන්නේ මේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන වැඩි වෙන නොයෙකුත් පාපයන් පිටස්තර මම හිතන වෙන තියෙන හැම පාපයක ඒකේ තියෙන පාපේ අතුරුඵල උඩඟුකමේ අතුරුඵල අපි දකින්න බලන වෙන නොයෙකුත් කොටස් වල ප්‍රශ්න වෙලා තියෙන උඩඟුකම කියන එක අපතොල තියෙනවා කියලා අපි දන්නේ නැහැ. මම කාලෙක ඉස්සර එක්තරා පොතක් කියෙව්වා මේ මේ පිළිකාවන් පිළිබඳ කියලා. බොහෝ අයට තියෙනවල පිළිකාව. හැම පුද්ගලෙක් එකාතික එහෙම ලියලා තියෙන පුද්ගල හැම පුද්ගලයේ තුලම පිළිකාව කියන දේ තියෙනවා කියලා කියනවා. වෙලා තියෙන්නේ ඔවුන් එක දෙයක් දකින්නේ යම් දෙයක් සිදුවෙනවලු පුද්ගලගේ ශරීරය තුළ යම් අවස්ථාවක ඔහු ගන්න කෑමක් වෙන්න පුළුවන්, ඔහු ඉන්න වාතාවරණය වෙන්න පුළුවන්, ඔහුගේ ආකල්පය වෙන්න පුළුවන්. ඔහුට තාමත් ඒක හොයාගන්න බෑ. මොකද්ද ඒ දේ? අර මෙතන යටින් තිබුණු යම් දෙයක් එක පාට පැලවෙන්න පටන් ගන්නවා.
මෙතෙක්කල් හැඟවිලා තිබුණු දෙයක් එක පාට එන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන්ට අත ගහලා හොයාගන්න බෑ මොකද්ද මේදී ඇති කරන්නේ. තාමත් ඔවුන්ට තෝරගන්න බෑ. මෙන්න මේ වගේ තමයි සමහරලාට උඩඟුකම කියනක අපේ ජීවිතේ හැඟවිලා තියෙන එක අපි දන්නේ. අපේ හැම කෙනෙක් තුළම ඒ දේ තියෙනවා. හරි. හැබැයි යම් වාතාවරණයක් අපේ ඇතුළු වුණාම යම් සිද්ධීන් අපේ ජීවිතේ ලං වුණාම අන්න එතකොට මෙන්න මේ දේ ඉබේටම අප තුළින් එළියට එන්න පටන් ගන්නවා. මේ දේ එළියට ඇවිල්ලා ක්‍රියා කරනකොට අපි දන්නේ මේ මම මේ විදිහට ක්‍රියා කරනවා කියලා. අනිත් අය ඔක්කොටම ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් මේ මොනතරම් උඩඟු පුද්ගලෙක්ද කියලා. මේ උඩඟුකම තියෙන පුද්ගලයා දන්නේ නැහැ. ඔහුට පෙන්න මේක තමයි තියෙන්නේ තමන් රවටගෙන ඉන්නවා. තමන් දන්නේ නැහැ තමන් තුළ උඩඟුකම. ඒ ඇයිට යම් ආකාර උඩඟුකම තියෙනවා කියලා පෙන්වත් ඒක ගැනත් හොර නෑ නෑ මම කවදාවත් එහෙම උඩඟු පුද්ගලෙක් නෙමෙයි. පේතෘස් තේදී පෙන්වම් පේතෘස් යම් ආකාරයෙන් පිළිගත් හැටියක් පෙන්වන්නේ නෑ. යස් වහන්සේත් එක්කත් ඔහු තරක කරන්න පටන් කවුරු අතහැරියත් මම අතහැරලා යන්නේ. ඒ වගේ තත්ත්වයක්. ඉතින් තේරුම් ගන්න බලන්න අපි ඉල්ලන්න වෙලා තියෙන සුදාත්මෙන මට පෙන්වන්න මගේ තියෙන උඩඟුකම. දැන් ඉතින් අවංක මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උඩඟුකමයි මමත්වයයි දෙක එකට යන දෙයක්. මමත්වයේ තියෙන තැන උඩඟුකම තියෙන උඩඟුකම තියෙන තැන මමත්වයේ තියෙන මේ දෙකම හරියට සහෝදර සහෝදරියන් වගේ දෙන්න එකට ඉන්නේ. මමත්වයේ තිබුණ තැන මේ දෙකම හරි අමාරු අඳුර ගන්න කියලා. හරිද? මමත්වයේ නැති මෙතන මම කියන පුද්ගලෙක් නැති පුද්ගලෙක් ඉන්නවද මෙතන? මම ඉන්නවා. මමත්වයේ කියන්නේ මේ මට මුල් තැන දෙන එක. හරිද? මම විශේෂයි. මම අති විශේෂයි. හැබැයි මේ දේ අපිට නිදහස් කරන්න තියෙන පළමුව ස්වාමීන් වහන්සේම පෙන්වන්න වෙලා තියෙනවා. මේ මොකද්ද කියලා. මේ හින්දා යේසු වහන්සේ 16 වෙනි පරිච්ඡේදයේ මතේ සුභාරංචි කියන්නේ පේතුස් ඇවිල්ලා කියනකොට පේතුස් කියන ස්වාමීනි යේසු වහන්සේ කියන මට මැරෙන්න සිදුවිලා තියෙනවා. යේසු වහන්සේ පිටතර ගිහින්ලා පේතුස් කියන නෑ මේ දේ වෙන්න බෑ. යේසුන් ඇරිලා කියන පේතුස්ට කතා කරලා කියනවා යක්ෂයා සාතන් දුරු වෙන්න කියලා. ඊළඟට කියන ගෝලයන්ට හැරිලා කියනවා මම ඔබ මා අනුව එන්න නම් කුරුසිය රැගෙන ඔසවගෙන එන්න ඉගෙන ගන්න වෙලා තියෙනවා. නැත්තම් මගේ ගෝලෙක් වෙන්න බෑ. කුරුසිය කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කතා කරොත් නම් I කියා I die මම මැරෙන්න ඕන. කියන්නේ ඔබ ඔබගේ මමත්වයට මැරුන් නැත්තම් මේ ගමන යන්න අමාරු. හැම වෙලේම මේ මමත්වයයි ඔබගේ තීරණ අතරත් දෙවිය මහසගේ තීරණ අතරත් ලොකු ගැටණ ඇති වෙනවා. මොකක්ද එතෙන්ද තීරෙන්නේ? දෙවිය මහන්සි යම් කිසි දෙයක් කියනවා, ඔබ යම් කිසි දෙයක් හිතනවා. මේ දේ ඔබ ඔබට කැමති තීරණයක් ගත්තොත් ඔබ කුරුසිය ගන්නෑ. ඔබ දෙවිය මහසර කැමති තීරණයක් ගත්තොත් ඔබ ඒකින් කියන්නේ කුරුසිය දරාගෙන මේ ගමන ඉදිරියට යනවා. ඉතින් තේරුම් ගන්න බලන්න මේ උඩුංකම නැත්නම් මේ මමත්වයේ අතහරින තියෙන එකම විදිය හරි අමාරුයි. හැබැයි එකම දේ උන්වහන්සේ කියන දෙයට යටත්කම පැලඳ ගන්න වෙලා තියෙනවා. අපි ඊළඟට දැක්කා ගිය සතියේ මහතන් බැලුවේ ඔහුගේ තිබුණු යාඥා පිළිබඳව. යේසු වහන්සේ තමගේ ගෝලයන්ම අරගෙන මේ කතාව නොක කරුණාකර 22 වෙනි පරිච්ඡේදයේ ලූක් සුභාරංචි 22 වෙනි පරිච්ඡේදයේ එහෙම් පිටින්ම හරවලා තියෙනවා. මේ මුළු පරිච්ඡේදයේ එහෙම් පිටින් මේ කතාව මම කියන දේ හැමදේම තියෙනවා. දකින්න පුළුවන් මේ යේසු වහන්සේ මේ ඔක්කොම කියලා තමන්ගේ ගෝලයන්ව ගෙනෙනවා කිඩ්රොන් වැලියක නැත්නම් එහෙම නැත්නම් එතන ගෙනිලා කෙටියම කියන්නේ ගෙත්සමනි උයනට ගෙනෙනවා. ගෙනිලා උන්වහන්සේගේ ගෝලයන්ගේ ඉල්ලනවා කරුණාකරලා මගෙත් එක්ක යාඥා කරන්න කියලා කියනවා. තුන් දෙනෙක් ගත්තේ සමහර තියෙන තුන් දෙනෙක් අරගෙන ඒ තුන් දෙනා කවුද? පේතෘස්, යොහාන්, යාකොබ් තුන් දෙනා ගෙන්චා. ඊළඟට කියනවා කරුණා කරලා යාඥා කරන්න කියලා. උන්වහන්සේ පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තමන්ගේ මුළු හදවතෙන් අරගෙන යාඥා කරනවා. හැම දෙයක් තියෙන දෙයකින් අරගෙන උන්වහන්සේ යාඥා කරනවා. හරිද? මේ වෙලාවේදී යේසු වහන්සේ හැරිලා ටික වෙලා යාඥා කරලා ඇවිල්ලා බලනවා ගෝලියෝ හොඳට නිදාගෙන
ගුරුවරයා ආඥා කරනවා. ඉස්සහස අහනවා ඔබල බගෙට් එක පැයක් පැයක් ආඥා කරන්න බැරිද? ඒ කියන්නේ උන්වහන්සේ බලපා කර පැයක් කියන හරිය අඩු දෙයක්. පැයක් මගෙට් එක ආඥා කරන්න බැරිද? පංගල් කියලාට අපිට හැංගෙන පැයක් නියොම්මු පැයක් කොහොමද කර කරන්නේ? උන්වහන්සේ කියන පැයක් මගෙට් එක ආඥා කරන්න බැරිද? උන් අවදි කරනවා උන්වහන්සේ ආශ්‍රයක් යනවා. ගිල ආශ්‍රයක් එනවා. උන්වහන්සේ ආඥා කරන ආශ්‍රයක් එනවා. ආශ්‍රයක් ගෝලියෝ ගොරව ගොරව ආඥා කරනවා. ආශ්‍රයක් උන්වහන්සේ කියන ඇයි මේ දේ කරන්නේ? තුන්වෙනි වතාව උන්වහන්සේ කියන දැන් නිදාගන්න පුළුවන් කට්ටිය නිදාගන්න බල අවදි වෙන්න දැන් මගේ අවස්ථාව පැමිණලා තියෙන. මෙතෙන් උන්වහන්සේ කියන එක දෙයක් නුඹ පරීක්ෂාවේ නොවැටී සිටීම සඳහා යාඥා කරන්න කියලා. පරීක්ෂාවේ නොවැටී සිටීම සඳහා යාඥා කරන්න කියලා. හේතුවක් දකින්න බල. එකක් අපි දකින්න පුළුවන් මේ යේසුස් වහන්සේ ම කියන තමන්ගේ ගෝලයන්ගෙන් යාඥා කරන්න ඉල්ලීමක් කරනවා. එකක් තමන්ට උදව් කරන උන්වහන්සේට උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා. ඇත්තටම දේව පුත්‍රයාට උදව්වක් අවශ්‍යයිද? දැන් මෙතෙන්ද ඇවිල්ලා ලක්ෂරි කිව්වා නායකත්වය යාඥා කරන්න කියලා. මෙතෙන්දී යෙස් වහන්සේ කියන උන්වහන්සේ ආඥා කරන්න කියලා. උන්වහන්සේ ආඥා කරන දේවචනේ කියලා තියෙනවා. කියනවා කොහොමද දේව දූතෙක් ඇවිල්ලා උන්වහන්සේ උදව් කරා කියලා. පංගක කළ මිනිස්යාගේ ආඥාවට කොහොම හරි කමන්නේ ආඥා හරියට ආඥා කරේ නෑ. හැබැයි දේව දූතයෙක් උන්වහන්සේ ආල උදව් කරා. හැබැයි ප්‍රශ්නේ වෙලා තිබුණේ ඔවුන් ආඥා නොකරපු හින්දා ඔවුන්ට ඊළඟට එන්න යන ප්‍රශ්නය ගැන ඔවුන්ට මුහුණ දෙන්න අපහසු වුණා. යේසුස් වහන්සේ කිව්වා නුඹ පරීක්ෂාව නොවැටී සිටීම සඳහා යාඥා කරන්න කියලා. දැන් මේ දේ ඔවුන්ට අලුත් දෙයක් නෙවෙයි. අපේ මත්තයි සුබාරංච 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේදී යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ යාඥාවේදී කියන එක දෙයක් යාඥා කරන කරුණාකරලා පෙරලන බාන ඒ කොටසට අර මත්තයි සුබාරංච 6 13 මොකද යේසුස් වහන්සේගේ දැන් නැවතවත මෙතෙන්දි ගෝලිය අහන ස්වාමීනි ඔබ වහන්සේ අපිට යාඥා කරන්න උගන්වන්න උන්වහන්සේ යාඥා කරනවා දැකලා ඊළඟට ස්වාමීනි අපේ උගන්වන්න ඔබ වහන්සේ යාඥා කරන ආකාරය දැන් ඒ යාඥාවේ කොටසෙන් එකක් මොකද්ද මත්තයි සුබාරංච 6 13 උන්වහන්සේ යාඥා කරන්න කිව්වා මෙන්න මේ ආකාරයෙන් යාඥා කරනවා කිව්වා ස්වර්ගයේ ඉන්න මාගේ පියාණනේ හරිද එතනින් කියලා දැන් මේ 13 වෙනි පදේ මොකද කියන්නේ වෙනක අප පරීක්ෂාවට නොපඹනවා නපුරාගේ අප ගැලවුව මැනව හරිද කොහොම මොකටද යාඥා කරන්නේ පරීක්ෂාවෙන් නොපඹනවා පරීක්ෂාවට නොපඹනවා ඒ කියන්නේ පරීක්ෂාවට නොපැමිණින්නත් නපුරාගේ ගැලවුව මැනව ආරක්ෂා වෙන්න පරීක්ෂාවට නොපැමිණින්නත් නපුරාගෙන් ආරක්ෂා වෙන්න ඔබ යාඥා කරන්න. ඔබ යාඥා කර මේ යේසුස් වහන්සේගේ මේ උන්වහන්සේ යාඥාව දුන්න උන්වහන්සේ දුන්න ඒ ක්‍රමවේදයේ උන්වහන්සේක මේක ඔබ යාඥා කළ යුතු විශේෂ උදයක්. ඒක ඇවිල්ලා ස්වර්ගයේ සිටින මාගේ පියාණන් ඔක්කොම කියලා ඊළඟට මෙන්න මෙතෙන්දී එන උන්වහන්සේ කියනවා ඔබ යාඥා කරන්න වෙලා තියෙනවා නැවත නැවත යාඥා කරන්න ඔබ පරීක්ෂාව නොවැටෙන්නත් කෙටියෙන් කියන පරීක්ෂාවට මුහුණ දුන්නොත් පරීක්ෂාවෙන් ජයග්‍රහණය කරන්න දෙක නපුරාගේ විරුද්ධ නැගී සිටීමට මේක ඔවුන්ගේ දිනපතා යාඥාව කොටස දැන් මෙතෙන් උන්වහන්සේම හැරිලා කියනවා ඔබ පරීක්ෂාවට වැටෙන්න යනවා ඔබ යාඥා කරන්න දැන් මේක ඉස්සෙල්ලා උන්වහන්සේ කිව්වා යක්ෂයා ඔබ පොළන් ඉල්ලලා තියෙනවා මෙන්න මේකමද මම දකින්නේ යකෙක් නෑ මෙතන කියන්න ඇති අපිට බොහෝ විට ස්වාමීන් වහන්සේ පොළඹවන සභාවක් හැටියට පුද්ගලෙක් හැටියට පවුලක් හැටියට යාඥාවෙන් ඉන්න මොකද්ද හේතුව යම් දෙයක් සිදු වෙන්න යනවා යම් දෙයක් සිදු වෙමින් පවතිනවා ඒක හේතුව ඇවිල්ලා උන්වහන්සේ කියන ඒ දේ ඔබ යාඥාම හිටියේ නැත්නම් ඔබට ආරක්ෂා වෙන්න බෑ මම හැම කෙනෙක්ට කියන එක දෙයක් තමයි ප්‍රශ්න ආවම යාඥා කරන ගලේ යාඥා කරන්න ඕනේ ලෙඩක් ආව ප්‍රශ්නයක් ආවොත් වේදනාවක් ආවොත් දුකක් ආව මුදල් ප්‍රශ්නයක් ආවොත් මිනිස්සු ඉබේටම යාඥා කරනවා දුවගෙන එනවා අනේ කොහෙද ප්‍රාමීටින් තියෙන අතෙන් යනවා මෙතෙන් යනවා හැම එකිනෙකා ගාවට ගිහලා උළුවට අත තියාගෙන හරි යාඥා කරව ගන්නවා තමනුත් යාඥා කරනවා
Ebe unmahansa kena me situen di istara oba yatnya karan hetu oba muhuna den yana maha loku prashneka den yesu mahansa kiwe ne mam me de umba givat karanawa kiyala yesu mahansa kiwe ne mam me givat karanawa kiyala baska mam idi yanna ida den oba me tulin mam obata yanna ida den habai oba yatnya karannone itin mitendi kiyanne swami oba hansa ne deva putra oba hansa apeni yatnya karanna meka dana dana tayi oba hansa apita kiyanne Ubahansa pada yatnya kerana, ette unbahansa yatnya kerana. Petrus, kira Petrus, mama nubade yatnya kerana tiennya. Dan meten di Petrus unbahansa kena, mama nubade yatnya kerana, abe oba yatnya kerana. Adat, swami hansa adat, swargi unbahansa, piana mahasa ke dakunu parshu indal apa ini ini unbahansa medihat cara kam kerana kela dewatne kena. Adat, abe mama munade itu ini kerana. Api sabahawa kedir, khanda ama kedir. Api yatnya ama kini ke itaran sulu kuda salah kerana apa? Betul ini goal yang kita punya kham melikama. Betul, dah kini bukan nindete itaran asawaai. Manusia, kita mungkin manusia itu ini durul thawa. Yesus hanya lakukan manusia na. Atme kaya mati be manusia durulai. Ar yatnya kerana kini kita khawa dawat neti bidir prasna inde patangkana manusia. Durulai, nidi mata ini apa? Miten demi nidi mata apa yang kegiatan? Yesus se, muka dia monakaran, malam mulu dasar naik itu lagi, mana monakaran doh matamai? Oh, matamai? Ne, pernah katanya tarawa tu kira, miten di tarawa tu kiri mak kira, mereka ekennya tamangnya manusia itu, tamang ida dunia, mereka ini berharum kama obadakin ne. Hetu, then obo pariksha kerana ano. Mami kerja killa na bar. Sabahwa khediat, senaga khediat, unbahansa maha, unbahansa ke atma anan tuling ape, api o polamono, yatnya kerana ano kira. Ewa ke awastha walu, jadi mage manusia mata virudhu anagi sitino. Kerana pulang hammer dayak mata virudhu anagi sitino. Manusia tin hammer duro thabek mata virudhu anagi sitino, kena meka kerana be. Apik kira naya Dewi Mahansa dana nama kita atte, me meten di Dewi Mahansa dana gini hiti atte. Me awas tawri Dewi Mahansa dana gini hiti atte. Yes Mahansa muli mawadahana un onta anatru hangi makra meke bende ano. Be mama 80 sulu beti kini atnya kerana kira. Yes Mahansa kini naya mama nuba araksha kerana mage tegunu bilen, obay atnya kerana. Obge manusia tiene Tiada hamad yang kibat kira, manusia tiada hengi mukhu kibat kira, manusia samarla ta maruwe, manusia kaya naya mata bekeran dekila, abey atnya keran. Yesus ini tung mata wa kelon tarwa tu kira. Eh nidahagan. Eh awastha nidahagan belawa. Bi awastha bela nidahagan awastha. Bi unbahansa dana gatta satura obo polan nena, mi polan awastha. Paman kaya na polan ekim beri nengi bi. Ek, yahapat agar perlahan pulang. Oba, yahapat agar perlahan pulang. Besar mana sekian? Mede, itu ramai. Mata pain hati, mede pitu passe, mede ninda tapawa. Balapan mana katikere anda kahar balapegi nela? Nidi mata katikere. Ede itu, ekik unandu ongin neti bilagiya. Apa panggok kira? Dewi mana sekian? Dewi letera serious hati. Nanti berair mede balap ganne. Aku mahu tamai tinggal. Dan saya minyak segini ada. Karena itu, api udah ni kan yatnya sekarang istirahat mati kenik me. Istirahat ikhput gelik kena. Pudi yatnya parak dahala endo ne oranggil. Ini saya pakai wacan pakai. Mami yatnya parak dahala endanggil kena. Mami beli muka tu memang sekarang yatnya parak dahala endanggil kena. Dan yatnya parak jauh. Ada itaram ikan me. Itaram tutu deh. Ada ikan yatnya parak ni ada parak kedua tiga kali kerpasse. Ar meni cara meni, agami ke yatnya ke, orang yang berdaki yatnya kalau berdaki ini nampar. Ar yat, ekit eva ke hangi mak kehidupina. Tiennah, meke tiennah berayaum kama. Unmahan se, paut gelik wasin apa ekek kena rakatakarana. Obat idrien muna denda tiennah prasnet, wena vidyakne. Daning inne kebetulan tiennah.
Bekin beren ekrame akitan de pare gawat gawat mea gawat ube atnya karan de. Ube kian ba mama esan semate atnya karan petus kian me kaurut ne mawe ni atnya kare mage bos unman de pia de pia pia putra ehin de mada bayan wedak ne unman sekina ube atnya karan de. Ube atnya karan ube kian pun ne mate atnya karan arade wada se me da de wada se anave kikiat ne ube atnya karan. ඔබ යාඥා කරන්න වෙලා ඔබ දනින් යන්න වෙලා ඔබ කාලය ගන්න වෙලා තියෙනවා ඔබගේ ප්‍රශ්නෙට ඔබ දනින් ඉන්න වෙලා තියෙනවා ඔබ යාඥා කරන්න වෙලා තියෙනවා මම ඉතා බැගෑපත් විලන මම නැවත උතාවක් කියන ගිය සති කිව්ව මම කියන්නේ හැම එකිනාන මෙතන තියෙන යාඥා රැස්වීමට එන්න පුළුවන් කියලා අවස්ථාව තිබුණොත් එන්න හැබැයි ඔබ යාඥාව පැහැර හරිනවාද ඔබ මොකද මේක ස්වර්ගයේ ඔබ අතරේ තියෙන එකම සම්බන්ධතාවය ඇති කර ගන්න තියෙන දෙයක්. ඔබට ආරක්ෂක පවුරක් ගොඩ නගන ඔබ යාඥා කරනකොට. ඔබ වටේ. ඔබ දන්නේ නැහැ ඔබට කම්මැලිකම කොහෙන්ද ආවේ කියලා. ආත්මික දේවල් දෙවි මහන්සේගේ දේවල්ට එනකොට මහා ලොකු කම්මැලිකම දේ වචනේ ගත්ත ගමන් නිදිමත නිදිබර ගතියක් ඇති වෙනවා. කරුණාකරලා මම ඉල්ලන්නම් ඔබ ප්‍රශ්න තුලින් යනවනම් දැන් ප්‍රශ්න පටන් ගන්නනේ මේ ප්‍රශ්න වල පටන් ගන්නවා විතර ප්‍රශ්න වල ආරම්භය කෙලවර කරගන්න ඉගෙන ගන්න බලන්න පේත්‍රස් මේ කරුණාකර පළවෙනි පේත්‍රස් පොතේ 4:13 පොඩ්ඩ බලන්න දැන් මේ කරුණාකර මේ පේත්‍රස්ගේ ජීවිතය කියනකොට ඔබන අවස්ථාව තියෙනවා නම් පළවෙනි පේත්‍රස් පොත දෙවෙනි පේත්‍රස් පොත පොඩ්ඩක් කියවල බලන්න මේ 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 මිනිස්සයා ගිය කරදර ගැන ඔහුම කතා කරන ටික වෙලාවට පස්සේ අරද ඔහු මහා වේදනාත්මක කරදර තුලින් ඔහු ගියා සමාවෙන මම ගියස් දේවල් මම ගියස් ඇති දේවල් මම නැවත තව පොඩ්ඩක් කතා කරන හේතු මේකේ තියෙන අවශ්‍යතාවය 4:13 පළවෙනි පේත්‍රස් 4:13 නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමේ නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වෙයල්ලා අරද උන්වහන්සේගේ මෙතන එක්තරා විදිහක් කියම ඔබගේ දුක් විඳීම තුලින් යනකොට ප්‍රීති වෙන්න දැන් මෙතෙන්දී පේතුස් කතා කරන යම් දෙයක් මම හිතන ඔහු ඔහුගේ අතීතයේ ගිය ප්‍රශ්නයක් මේ මේ වේදනාකාරී ප්‍රශ්න තුලින් ඔහු ගියා හරිද එක්තරා විදියක පීඩාවත් තුලින් ගියා වේදනාකාරී මේ 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 අපි දකින්න බලන්න මෙතන ඉදිරියට මහා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන ඔහුගේ සේවයට ආරම්භ වුණන් පස්සේ ඊට වැඩි ලොකු ප්‍රශ්නවල අන්තිමට ඔහු මරණය පවා මුහුණ දෙනවා හැබැයි කියන මේ හැම දෙයක්ම මේ දුක් විඳින් ප්‍රීතියක් කියලා සලකන්න හැබැයි ඒ දුක් විඳීම ඇවිල්ලා ප්‍රීතියක් කියන ස්වාමීන් වහන්සේ මා තුලින් යම් දෙයක් හදලා මම අතෙන්දී උන්වහන්සේගේ ස්වර්ගීක මන්දිරයේ කොටසක් බවට පත් කරන්න යනවා මාව හදනවා මාව ගොඩනගනවා දැන් කරුණාකර පෙරලන්න බලන්න ලූක් සුභාරංචිය 49 ඉඳලා 22 49 පරස් එක. මම ගියේ පාරමයේ ගැන කතා කරන්න නැවතත් පොඩ්ඩක් මම ආයසක් ඇදලා කතා කරන්න. දැන් පෙරන් ලූක් සුභාරංචිය 22 49 ඉඳලා 51. ඒ කියවන බා. උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන තිබෙන දේ දැක ස්වාමිනි කඩුවෙන් ගසුමුදයි උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයට ගසා ඔහුගේ දකුණ කන කපා දැමීය. නමුත් යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙපමණකට ඉඩ දියල්ලාය කියා ඔහුගේ කන අතගා සුව කළසේක. යේසුස් වහන්සේ තමන්ට විරුද්ධව ආවා වූ ඇති ඇති ඊළඟ යොහාන් සුභාරංචි 18:10 කියවනවා යොහාන් සුභාරංචි 18:10 මේ මේ දන්නවද මේ 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 ලූක් දැකපුවාක ලූක් හිටියනේ ලූක් තමන්ට ලැබුණ පණිවිඩය අනුව ලූක් කතා කරන මොකද සිදු වුණේ කියලා ඊළඟට දැන් යොහාන් මොකද්ද මේ ගැන කියන්නේ එවිට සීමොන් පේත්‍රස්ට කඩුවක් තිබුණෙත් ඔහු ඒක ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ දකුණු කන කපා දැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය. ළමයිගේ නම ඉල්ලනවා මල්කස් කියන හොඳ නමක්. මතේ 26 51 ඉඳලා 52 කියවන්න බෑ. මේ සිද්ධියම තවත් පැත්තකම
මතේ සුභාරංචි 26 52 52 පෙරලනවාද බයිබල් කවුරු හරි හැදලා බලන්න කවුරු බයිබලේ පෙරලන්නේ නැත්නම් ඇනලා කියන පෙරලන බයිබල කියලා කියන බලන්න යේසුස් වහන්සේ සමග සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගස්සා ඔහුගේ කන කපා දැමීය එවිට යේසුස් වහන්සේ නුඹේ හරි කඩුව කොපුවේ දමාපන්න මක්නිසාද කඩුව ගන්නා සියල්ලෝම කඩුවෙන් විනාශ වන්නෝය හරිද දැන් තුන් දෙනෙක් තුන් ආකාරයෙන් බලලා කතා කරලා මාක් ඇත්තම කියන්නේ මාක් කතා කරේ බොහෝ අය කියනවා මාක් කතා කරේ පේතුස්ගේ පැත්තෙන් බලලා ඔහු බලපු ආකාරයට කතා කරේ කියලා හරිද ලූක් ඒ වගේම දකින්න මතේ ඒ අය ඔක්කොම කතා කරන මේ සිද්ධීන් ඔක්කොම එකට ගත්තම දකින්න පුළුවන් මේ යම් දෙයක් හරිද දැන් හොඳින් බැලුවා ලූක්ස් බාරන්ති කියලා තියෙන මොකද්ද අර මේ අය යේසුස් වහන්සේ අල්ලගන්න පැමිණෙන වහාම අර ගෝලියෝ අහනවා යේසුස් වහන්සේගෙන් අපේ අපි කඩු ගමුද බැලුවද හරිද 51 when Jesus followed Lord should we strike with our swords 49 කියන මොකද්ද ස්වාමිනේ අපේ කඩු වලින් වැඩක් දෙමුද අපි වැඩක් දෙමුද හරිද මම ඇත්තට මම මේ මීට් ඉස්සෙල්ලා බැලුවා මම ඊයරෑ මම මේ දේ ආශ්‍රය කියන මේ හදන්න යන ආශ්‍රය මේ දේ කියනවා මම මේ පළවෙනි වතාව දැක්කේ අනිත් ගෝලියොත් අහනවා ස්වාමිනේ කඩුවෙන් දෙන්නද වැඩක් හරිද මේ කියන ගමම්ම කවුද ඊළඟ මොකද කියලා දෙන්නේ අත කඩුව ගැහුවා නැවත වතාව මම කියන්නේ මේ කන හිමින් අල්ල ඉරල කැපුවා නෙවෙයි යහුවේ දීලා ඇද්දේ කොහෙටද බෙල්ලටයි ඇල්ලුවේ වැදුනේ කනටයි අර කන්නේ මේ කවුද මේකේ තේරෙන්නේ මොකද්ද ඒ කියන්නේ මොකද්ද තමන්ට තේරෙනවද තමාගේ පාලනය කළ නොහැකි හැඟීම් තමන්ට තමාගේ හැඟීම් පාලනය කරගන්න බෑ මෙන්න අනාගත මහා බලවත් අපෝස්තුළු පේතෘස් මේ මනුස්සය ගෝලෙ ඔක්කොම හරිද එකාතකින් ගෝලෙ ඇහුවා ස්වාමිනේ මොකද්ද ඔබ වහන්සේ කියන්නේ දෙමුද අපි වැඩක් හරිද ඔබ වහන්සේ කියනෝ නම් අපි දෙන්න ඒ ඉස්සලා පේතෘස් හැමලෙ ඉස්සරහට පනින මනුස්සයනේ ගත්ත කොට ඇරිය පාර ඊස්සන්ද කතා කරන දාන්නක ඇතුළට මේ මෙසේ නොබිය යුතුයි කියලා කිව්වා මේ මෙසේ නොබිය යුතුයි කඩුව දාගන්න කඩු ගත්තෝ කඩුවෙම නැසී කිරි ඉස්සන්ද කතා කරා කෙටි මොකද්ද මේ ඉස්සන්ද වහන්සේ කියන්නේ උන්වහන්සේ නැවත වතාව මේ මේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය ඔවුන් හිතුවේ ගෝලෙ හිතේ පේතෘස් හිතුවේ මේ රාජ්‍ය පිහිටවන්න පුළුවන් එකම ක්‍රමය මොකද කඩු අස්වැන් මේවා වලින් තමයි අපේ රාජ්‍ය පිහිටවන්නේ හොඳ සටන් ක්‍රම තියෙන්න ඕනේ විශ්වාස කරන මෑ මේක මගේ රාජ්‍ය නෙමෙයි මේ විදිහට නෙමෙයි මගේ රාජ්‍ය හැන්ඩල් කරගන්න යන්නේ මගේ සෙනඟ මෙහෙම නෙවෙයි ඔබ මාංශයෙන් කිසිම තීරණයක් ගන්න බෑ හරිද අඩුම වශයෙන් අනිත් ගෝලයන්ට තිබුණා ඔවුන් ඇහුවා ස්වාමිනේ අපි මොනාද කරන්නේ දෙමුද වැඩක් පේතෘස්ට ඒව හඬ වෙලාවක් නැහැ. ඒ හඬ තරම්වත් නැහැ. එක අතකින් හරිද ඔහුට එක්තරා අතකින් පංගක තමාගේ ස්වාමියා ආරක්ෂා කිරීම එක පාරට ආපු ආවේගය වෙන්න පුළුවන්. හදිසි ආවේගයක්. එක පාරට ආවේගය ආවා දෙන්නම් බලන පාරක් එනවා. අර අහඬ කියන්න වෙලාවක් නැහැ. උන්වහන්සේ එක දෙයක් අපි තේරුම් ගන්න බාන. උන්වහන්සේ අපිව මේ පෙතෙන පේතුස් ඔහු අවශ්‍ය ස්ථානෙට ගෙනියන්න ඕනේ නම් ඔව මේ යටත් කරන්න වෙලද ඔහුගේ තිබුණු මේ මාංශය පාලනය කරගන්න බැරි හැංගි බැරිකම තමගේ මාංශය ආශාවන් මාංශයේ හැංගීම් තමන්ට පාලනය කරගන්න බැරි නම් මෙතෙන් යන්න බෑ මේ ගමන මේ ස්ථානෙට ඔබට යන්න ඕන නම් මේ දේ පංගක මෙතන පාලනය කරගත යුතුමයි මෙතෙන්දී නැවත වතාවක් බලන්ද
satura ginapu parikshawa. ඔයගොල්ලෝ කියන්නේ මෙතන යකෙක් ආවේ නැහැ නේද බ්‍රදර්ල. අපි මුලින් ඉඳලා අපි දකින්න බලමු මෙතන යක්ෂයෙක් හිටියා. හරි මෙතන ඒතර මේ මේ අවස්ථාවේදී මොකද්ද ඔහුට සිදුවුනේ? සිතුවිල්ලක්. කාගෙන්වත් මං අහන්න වැඩක් නැහැ. මම දන්නවා කළ යුතු දේ. කාගෙන්වත් මම අහන්න වැඩක් නැහැ මෙතෙන්දී ගන්න ඕන තීරණය. මාංශමය තීරණයක් ඔහු ගත්තා. සම්මාස කියන මේ මගේ රාජ්‍යයේ ඉන්න මගේ 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 යටතේ ඔබ වැඩ කරන්න නම් ඒ විදිහට වැඩ කරන්න බෑ. ඔබගේ හැඟීම් වලට ඔබ පාලනය කරන්න බෑ. ඔබ ඔබේ හැඟීම් පාලනය කරන්න ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඔබගේ හැඟීම් අනුව නෙවෙයි ඔබ තීරණ ගන්නෙ, මගේ වචන අනුව තීරණ ගන්න වෙලා තියෙනවා. අපිට බොහෝ විට මේක ඉස්සලා නින්දයට යනකොට මොකද මට මගේ හැඟීම් කියන නින්ද යන්න ඕනේ කියලා, මගේ හැඟීම් මගේ මාංශය කියන නිදා ගන්න ඕනේ කියලා. දැන් මෙතෙන්දි කියන මගේ මාංශය කියනවා. හරි මාංශයේ තියෙන දැන් ඇත්තම යක්ෂයා මොකද කරන්නේ? තමගේ මාංශය පොඩ්ඩක් ෆෑන් කරන්න පටන් ගන්නවා. මොකද පමන් හලන්න පටන් ගන්නවා. ඒ තියෙන මාංශයේ තියෙන දේවල් ඉලියට ගත්තොත් එතන මාංශය මේ විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. වෙන යකෙක් වැඩක් නැහැ. මගේ මාංශය ක්‍රියා කරන්න පටන් ගත්තා. මගේ මමත්වේ ක්‍රියා කරන්න පටන් ගත්තොත්, හරිද, මගේ උඩඟුකම් ක්‍රියා කරන්න පටන් ගත්ත ගමන්ම එතන ඒ තමයි යකා. වෙන යක්ෂාත්මක වැඩක් යක්ෂයා කරන්න වැඩි ඒ දේවල් අවුස්සනවා. ඔබ තීරණයක් ගන්න කාගත් ඕනේ මෙතෙන්දි ඕනේ බූරුවෙක් දැනගනි. ඔහුට කියන්න යක්ෂයා කියන ඕනේ බූරුවෙක් දන්නවා ගහන්න ආව කඩු තියෙනවනේ නිකන් නෙවෙයි තියෙන ඔබ ගහ ගන්න තියෙන්නේ. කරාටි දන්නා ජූඩු දන්නා පාවිච්චි කරන්න. හරිද? ඔබ දන්න ඔබේ ඔබ මේ මොකද්ද මෙතෙන්දි කතා කරන්න ඕනේ? මාංශමේ ආකාර මේක තීරණයක් ගන්න. හරිද? ඒක නොකරන පුද්ගලයා මොන වගේ අඥාන පුද්ගලයෙක්ද? මේ වගේ හැංගීම හොට එන්න පටන් ගත්තා. දැන් අඩු ගානේ අනිත්‍යය තීරණේ ගත්තේ නෑ. ඔහු ඉදිරියටම ගියා. යක්ෂයා බලන්නේ අපේ තියෙන හැංගීම් තවත් ටිකක් කලඹවන්න කියලා. නොයිකුත් ආකාර හැංගීම් වෙනකොට උත්පත්ති පොතේ 3:6 පොඩ්ඩක් බලන්න පෙරලා, කරුණාකර පෙරලා මම මේ කතා කරන අතර උත්පත්ති 3:6 පළමු වතාවට යක්ෂය ඇවිල්ලා ඒ වගේ මොකද්ද කරේ? ඒ වගේ අභ්‍යන්තරයේ තිබුණු දේවල් පොඩ්ඩක් හැංගීම් ටිකක් අවුස්සන්න පටන් ගත්තා. හැංගීම් කියන එක දෙවි මහන්සි දුන්න දෙයක්, ඒ ආශාවන් කියන එක දෙවි මහන්සි දුන්න දෙයක්. හොඳ ආකාරය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දෙයක් අන්තියට ගෙනිනේ. මොකද්ද කියන්නේ? මේ කාන්තාව ඒ ගහ දිහා බලලා කරුණා කියලා කියවන්න බං සිංහල මං ඉංග්‍රීසි කියවන්න. මොකද කියවන්න? මොකද දැක විශේෂ කරුණු තුනක් තියෙනවා. ඒ දේ යට ඔබ අන්ඩර්ලයින් කරන්න බලන්න. මොකද කියල තියෙන්නේ? ස්ත්‍රී වනායි ඒ ගහ කෑමට හොඳ බවද? හරිද? ඒ කෑමට කණේකට හොඳයි. කෑමට හොඳ බව යටින් ඉරකන කෑමට හොඳ කනකොට මොනවද හොඳයි? හලෙලූයා. මේ මස්කැල කොතරම් රසයිද? මේ ගෙඩිය කොතරම් රසයිද? හරිද? මේක මගේ මාංශයට කීඳනික අපි කෑ දේවල් කරා. අම්මෝ මේක කොතරම් රසයිද? අර ඔය කියන්නේ මොකද? මොකද ඔය කියන්නේ? මේ good for food. කෑමට හුඟක් හොඳයි. ඒ කියන්නේ මගේ මාංශයට ගොඩක් හොඳයි. අර මේ මේ හිතන්න එපා. මේ යකා ඇවිල්ලා මේ පොඩි කෑමක් මේ ගෙඩිය කොහොම කරත් මහත මේ ගෙඩිය රහ ගෙඩිය. අපි දන්නේ මේක හරි රස තියෙන ගෙඩියක්. හරිද? අපි දන්නේ මේක ඇපල් ගෙඩියද ග්‍රේප්ස් එකක්ද? මම ග්‍රේප්ස් එක කඩලා දෙන්න බෑ නේ. හරි අමාරුම නරකමන. මේක හොඳ ගෙඩියක්. අර මේක රහ තියෙන ගෙඩියක්. ඇවිල්ලා ඔහුගේ මාංශය අවුස්සනවා. රයිට් ඊළඟ මොකද කියන්නේ? මාංශයේ දේව ඊළඟට එය ඇස්වලට ප්‍රිය බවද? එය ඇස්වලට ප්‍රිය. හැබැයි මේ ගිඩිය මහතල ඇස්වලට බලනකොට ලස්සනයිලු. ඒ කියන්නේ නැවතත මාංශය කොටස ඇස්වල ඇස්වල දකින්නකොට මුණ තරම් මේක ලස්සනයිද මේ ගෙඩිය? හරිද? ඇස්වලට හොඳයි. බලනකොට ලස්සනයි. කාටද ඇස්වලට බලන්න කැමති නැති ලස්සන දේවල්? හරිද? සමහර අයට ඇස් ලෙඩ තියෙනවා.
නේද? සමහර අයගේ ඇස් ලෙඩ තියෙනවා. Eye problems and මොනවාද? ඇස් ලෙඩ තියෙනවා. උන්ට තියෙන අමාරුවක් කියන්නේ ඇස් යනවා හැමතැනම. ඉතින් මේ වෙලාවට තියෙන ඇස්වල ප්‍රියභාවයක් කනකොට ආශාවක් මේක යම් මින්දිනයක් මට ලබා ගන්න පුළුවන්. මේක රසයි මේකේ හොඳට හැඟීමක් තියෙනවා. මේ හැඟීම මගේ පිනව ගන්න පුළුවන්. මගේ හැම දෙයක් ආශාවන් පිනව ගන්න. මගේ මාංශමේ වශයෙන් මගේ ඇස්වල පිනන අන්තිම මොකද කියලා තියෙන්නේ? ඊළඟට මොකද කියන්නේ? නුවණ ලැබීම සඳහා ආශාවේ යුතු ගහක් බවද දැක්ක. නුවණ මේක ගත්තා විතරක් නෙවෙයි. මේක නුවණක් වැඩි කරන ගහපු ගමන්ම යක්ෂය ඇවිල්ලා මොකද යක්ෂය මම පංගුවක් වෙලාවට මේ චිත්‍ර ශිල්පී ඇඳලා තියෙන මේ නයෙක් ඇඳලා ගහක ඉඳි එල්ලිලා ඔමතර බයිබලේ දන්න බයිබලේ එතෙන්දි කියතර නයෙක් ආවා කියලා කියන්නේ නැහැ. බයිබලේ කියලා නැහැ නැති දේවල් අඳින්න එපා. නයෙක් නෙවෙයි නයාට ඒ කාලේ තිබුණා පාද තිබුණාලු. හරිද? හැබැයි ඇවිල්ලා කියතර ගහක් ගහෙන් ගෙඩිය කැඩුවෙත් නැහැ. නෑ දුන්නේ නෑ. එකම දේ ඔහුට ඈට වචන කතා කරා, හැංගීම ඇවිස්සුවා. බලන්න බලන්න මොනතරම් ලස්සනයිද කියලා. වාගේ ඇස්සලට මොනතරම් ලස්සනයිද? කෑවොත් තියෙන රහ මේකි මොනතරම් රහද්ද? හරිද? ඒ විතරක් නෙමෙයි, ගත්තන් පස්සේ මොකද වෙන්නේ? අම්මෝ, ඔයා දිවි කෙනෙක් වගේ වෙනවා. නුවණ වැඩෙන්න පටන් ගන්නවා, දැනුම වැඩෙන්න පටන් ගන්නවා. හරිද? මේක විශේෂ උදයක්. යක්ෂයාට උනේ මොකද්ද? ඒ දේවල්ින් පවන් හැල්ලේක විතරයි තිබුණේ. පොඩ්ඩක් මේ දේව අවුස්ස ගන්න විතරයි. තේරු ගන්නවා මේ දේම වෙන්නේ. මේ දේම පළවෙනි යොහන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ නැවත වතාවක් රිපීට් කරනවා. අර නැවත වතාවක් කියන පළවෙනි යොහන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියනවා. ඔහුගේ නැවතවත මොකද පළවෙනි යොහන් පොතේ දෙනු මේ දෙම කියන. දැන් තේරුම් ගන්න බලන්න කියවන්න බලන්න කරුණාකරලා. පළවෙනි යොහන් 2:16. බක්තිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාව. මාංශයේ තෘෂ්ණාව, ඒ කියන්නේ මාංශයට ආශාද? මොකද අර ගහේ තිබෙන මාංශයට යම් ආකාරයක මේක යම් කිසි හොඳ හැඟීමක් දෙනවා. කෑවොත් රසයි. හරිද? ඊළඟට මොකද? ඇස්වල තෘෂ්ණාව. අතනම තියෙන ඇස්වලට තියෙන බලනකොට තියෙන මොකද? දැකුම් කළු. දකින්නකොට ලස්සනයි කියලා තියෙනවා. මං දැකුම් කළු මොන කළුද දන්නේ. හරිද? ඊළඟට කවුද කිව්වා මේ සිංහල අය දැකුම් කළුයිලු? එයායි කළු තමයි, හැබැයි දකින්නකොට හරි ලස්සනයි. අර ඒක සිංහල අයගේ, එයා කිය අපි සිංහල අය ලාංකික අයගේ තියෙන පාට හරි දැකුම් කළු. ඒක නිකන් කළු නෙවෙයි, තියෙන දැකුම් කළු තියෙන්නේ. ඒ කියන්නේ නිකන් අයගේ පාටක් නෙවෙයි, කට්ටකිනික හැම එකිනෙම කළු පාට තියෙන. අපි ලංකාව අයගේ තියෙන කළු පාට දැකුම් කළු පාට. හරිද? ඒක තමයි ඉතින් මම කතා කරන්නේ. සමහර අය දැකුම් කළු හින්දා රයිට්. ඊළඟට ජීවිතේ අහංකාරකමත්. අර ජීවිතේ අහංකාරකම මෙතෙන්දි කියන ජීවිතේ අහංකාර. අර කෑවොත් මට බුද්ධිය වැඩි වෙනවා, මම අනිත් අය වගේ මම දෙවියන් වගේ වෙන්න පටන් ගන්න මොන තරම් අහංකාරකම. මොකද්ද යක්ෂයා එදා එතෙන්දි ඒ දැන් නුවිනිද කරේ? ඒබට මේ දේ පොඩ්ඩක් අවස්සන එක විතර, වචන කතා කරන එක විතර, වචන කතා කර මේ දේ ඇවිල්ලා දැන් ඈට සිතුවිලි ගෙනාපේක විතරයි. දැන් ඕගොලු හිතුවත් නැතත් මම කියන මේ වෙලාද ඕගොලු ඔළුවේ සිතුවිලි යනවා. සතුර දිවි මාසයේදී නතර කරලා නැහැ. යක්ෂාට එන්න පුළුවන්, ඔබට කතා කරන්න පුළුවන්, සිතුවිලි ඔහෙන් යන්න පුළුවන්. හැබැයි හරියට අහසේ පංගල කපුටු ඕන තරම් පියාඹන්න පුළුවන්. හැබැයි ඔළුව උඩ කපුටෙක් ඇවිල්ලා කූඩුවක් හැදුවොත් ඒක තමන් වැරදි දෙයක්. තමන් ගන්න තීරණවලදී දකින්න පුළුවන් මෙතෙන්දි. හරිද? මොහුගේ මාංශමය ආශා මේ රාජ්‍ය පිහිට වෙන්න යන අපේ රජුරුන් බල්ල ගන්න යන දෙන්නම් වැඩ කඩු කිනිසි ගම අපේ. මේක සටන් කරන්න ඕනේ, අපේ මාංශයෙන් අපි සටන් කරන්න ඕනේ. මේක ජයග්‍රහණ කරන්න වෙන විදිහක් නැහැ. දැකපු ආකාරය හෝ, හරිද? ඔව්, තීරණ ගත්තේ ඒ ආකාරය. ඉතින් සමහරලාට අපේ අපි අපි ගන්න තීරණ, අපේ ජීවිතේ තීරණ ඔක්කොම මාංශමය තීරණ. හරිද? මේ කරුණු තුනට බොහෝ විට එකතු වෙනවා. අර මේක මාංශයට ඉතා ප්‍රසන්න දෙයක්, ආසාව වෙන දෙයක්, දැකුම් කළු දෙයක්. දකින්නකොට ආසයි, ලස්සනයි.
මේක ඉතාමත් වැදගත්. අර සමහර වෙලාවට මේක පංගු කළ මේක මේක කරොත් මම යම් ආකාර විශේෂ ස්ථානයක ළම වෙන මේක අපි නොයිකුත් ආකාර නොයික පැත්තකින් බලන්න පුළුවන් මේ. දාවිතුයි දාවිත් තිබුණේ මොකද? ඔහු දැකුම් කළු පුද්ගලෙක් හොයාගත්තා. ඔහුට මාංශයේ යම් ආකාරයක හරිද? ඔහුගේ මේ බලන්න මේ බලවත් මේ මහා බලවත් මිනිසයා දේව දාසේ දිව්‍ය වහන්සේ වෙනින් ගීතිකා මෙතකන් ලියලා ලස්සන දිව්‍ය වහන්සේට ගමන් කර පුද්ගලෙ එක දෙයක් ඔහුගේ ජීවිතයේ ඔහු අපරීක්ෂාකාරී වුණා. ඔහු දැනගෙන හිටියේ නෑ මේ එක දවසක් යනකොට අර උඩු මහලේ පොඩ්ඩක් යනකොට ලස්සන නමක් නේද බාත් ශිබා. එයා බාත් එකක් දදා හිටියා. ශිබා බාත් එකක් දදා හිටියා. බාත් අපි මන් දන්නේ සමහර ඒවා එතන කියලා තියෙන හැටිම දෙන බාෂිව බාත් එකක් දදා හිටියේ. මන් දන්නේ ඉංග්‍රීසි වචනයක් නෙමෙයි මේක හෙබ්‍රු වචනයක්. හරිද මේ මම ඉංග්‍රීසියෙන් මේ කර දේරුමක් තියෙනවා. ඔහ් බාත් එකක් දදා හිටියේ. ඈ දාත් එකක් දදා හිටියේ. ඈ ඇගේ ගැන ඈ හිතුවේ නෑ ඈ වටපිටාව බලන්න නෙමෙයි මේ වෙලාවේ දාවිත් පොඩ්ඩක් අරගුණා ඒ පැත්තේ. ඔහු ඒ මාංශයේ යම් කිසි දෙයක් තිබුණා. හරිද? ඔහු ඒ කියන්නේ පරීක්ෂාකාරී වුණේ නෑ. දැක්කා හරිද? ඔහු රජ්ජුරුව හින්ද ඔහුට කවුරුත් විරුද්ධ නැගී සිටින්න බෑ. අර ගෑණි මට ඕනේ ගෙන්නන්න. එතනින් ආරම්භ වුණ ප්‍රශ්න ජීවිතේ වියවුල. ඒ මොහොතට ඔක්කොම හරි. තමාගේ තියෙන ආශාවන් විනෝදන්න මොහොතකට හරි. ඒකත් එක්ක ඔහුගේ ජීවිතේට කඩුවක් පැමිණියා කියලා කියනවා. විනාශයක් පැමිණියා. තමාගේ ජීවිතයේ තියෙන හැඟීම් පාලනය කරගන්න බැරිකම මේක මම පෙන්වන අනිත් පැත්ත. හරි එක පැත්තකින් විල්ලා හරි කඩු කිනිස ගන්න සමහර අයගේ ස්වභාවය වෙනස්. එක එක කෙනා ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය සමහර අය කඩු කිනිස ගන්න හරි නිශ්චල වැඩ කරන කට්ටිය. ඒ ගහ ගන්න යන්නේ නැහැ. දන්නාද පංගුවක් කඩේ තරහා ගියාම ඒ කට්ටිය ගහ ගන්න යනවා. වෙන අය මරන්න හදනවා. සමහර අය තරහා ගියාම තමා මරා ගන්නවා. ඒ කියන්නේ යාගේ ලෙල්ලෙල මැරලා නැත්නම් වසකුප්පියක් බොනවා නැත්නම් ඒ කියන්නේ මම පලි ගන්නවා නුඹගේ මම මැරිලා. ඒ කියන්නේ මැරුණා පස්සේ පලි ගන්න මම ඔක්කොටම පෙන්නන මම කවුද කියලා පෙන්නන්න යනවා. මේ මෑතකදී ඔයගොල්ලෝ දැක්ක අර තුන්දෙනෙක් මහා ලොකු ගහක් උඩට නැගලා දැක්කද බන්න මේ තුන්දෙනා කියලා තියෙනවනේ අපි මැරෙනකොට මුළු ලෝකෙට පෙන්නන අපි කවුද කියලා. අර ඒ තුන්දෙනා මම දැක්ක මම හිතන මම මෙහෙනේ පිටරට ඉඳලා මම බැලුවේ මේ කොහෙද ඊශ්‍රායෙල් ඒ කාලේ හිටිය මම පින්තූර ටික දැක්ක මම බලුණා අනේ අම්මෝ මේ ගහක් උඩ ඉඳලා මේ තුන්දෙනෙක් එල්ලිලා ඉන්නවා මම මේක බලන්න බැරි කැමතුනේ. ඇයි ඒ කට්ටිය කියලා තියෙනවා මම කියපු කොට කිව්වා මේ අපි පෙන්වන්න ඕනේ අපි කවුද කියලා. ඒ කියන්නේ ලෝකයෙන් පලිගන්න අනිත් අයගෙන් පලිගන්න හරිද මේක මම කරලා පෙන්වන්න ඕනේ මම සියදිවි හානි කරගන්න ඕනේ අනිත් අයට පෙන්වන්න කියලා මම මොනතරම් හොඳ පුද්ගලයද අවංක පුද්ගලයද කැම එක්කෙනෙක් ඇවිල්ලා අඬයි අනේ මගේ පුතේ මේ මගේ දුවේ මගේ අයියා අක්කේ තාත්තේ අම්මේ කියලා අඬයි ඒක තමයි මට ඕනේ පලි ගැනීම. සමහර අය බිහියකින් කරන අනින්න පුළුවන් සමහර අය කියලා තමන් ඇවිල්ලා මැරෙන්න තීරණයක් ගන්න පුළුවන්. සැම්සන්ට මොකද උනේ? ඒ දේ මම තමගේ හැංගීම් පාලනය කර මෝසස් මොකදුලේ මෝසස් තමගේ ජීවිතේ කෙලවරට ඇවිල්ලා හරිද ඔහු මේ තමගේ තමන් ඇතුල් වෙන්න උන්වහන්සේගේ පොරොන්දු දේශ ඇතුල් වෙන්න ඕන මෙන්න කියනකොට පොඩ්ඩක් තරහා ගියා උන්වහන්සේගෙන් නෑ උඹට යන්න බෑ හේතු වෙලා තියෙන මේ හැංගීම් මේ ආවේගයන් පාවිච්චි පාලනය කරගන්න බැරි නම් අමාරුයි යන්න. මේ ආවේගයන් පාලනය කරගන්න බැරි පුද්ගලෙක් තුළ වෙන යකෙක් වැඩක් නැහැ. යක්ෂාත්මෙට එක පොඩි ඔහුට තරහා ගස්සන එක විතරයි තියෙන්නේ. ඔක්කොම ඉවර කරගන්නවා. ඔහුගේ හැඟීම් පොඩ්ඩක් අවුස්ස ගන්න එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ තමාගේ හැඟීම් තමන් පාලනය කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය කොටසක්. ඒදී ඔබට කරගන්න බැරි නම් මෙතෙන්ට එන්න බෑ. මේක අපි දකින්න පුළුවන් වෙයි. යේසු වහන්සේ කියනවා හරිද සිතින් මොකද බ්ලෙස්ඩ් ආර් ද මීක් කියන බ්ලෙස්ඩ් ආර් ද මීක් පහේ පහ මත පහේ පහ ෆෝ දේ විල් ඉන්හෙරිට් ද කිංඩම් ඔෆ් හරි මොකද කියන්නේ සිතින් දිලුද නෑ ඈ සිතින් දිලුද ඈ මොලොක් ගුණ ඇත්තෝ මොලොක් ගුණ ඇත්තෝ පොළව
උරුම කරගන්නවා කියලා කියන්නේ. මොලොක් ගුණ ඇත්තෝ මතේ පහේ පහ කියන මොලොක් ගුණ ඇත්තෝ පොළොව උරුම කරගන්න. එතන කියන්නේ මොලොක් ගුණ ඇත කියන්නේ හරි මේ නිකන් මේ නැම්බි පැම්බි නිකන් හෙලවෙන අනේ ඕනිකක උගුලුම් කරන්න මම නිකන් එන නෑ. එතන කියන්නේ මොකක්ද දන්නවද? ඒකෙන් කියන්නේ ඇත්තෙම හීලෑ කරගත්ත සතෙක්. හීලෑ කරගත්. හරිද? නිකන් නෙවෙයි සතාව හොඳට හීලෑ කරගන්න. ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ ඔහු තමාව හීලෑ කරගෙන. එවැනි පුද්ගලෙක් අවශ්‍යයි. ඔහුට තමයි පොළව උරුම වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ හැඟීම් ඔහු පාලනය කරන්නේ. ඔහුට පුළුවන් ඔහුගේ හැඟීම් පාලනය කරගන්න. ඒ කියන්නේ දෙවිය මහන්සේගේ අනුග්‍රහයෙන් කරුණාවෙන් ඔහුට එන විරුද්ධ වෙන හැම දෙයක් ඔහුට දක්ෂවටස ඒවට විරුද්ධ නැගී සිටින බලා. ප්‍රශ්නේ ඔහු දැක්කා. ප්‍රශ්නේ තියෙන එළියනේ ප්‍රශ්න තියෙන මගේ හදවතේ. එළියෙන් යක්කු මාතුලට එන්නේ මම මගේ හැඟීම් මම පාලනය කරගෙන නැහැ. මගේ මමත්වේ මම පාලනය කරගෙන නැහැ. මෙතෙන්දි කියනවා උන්වහන්සේ කියන මේ නිසා සතුරට මේ නිසා ඔබ ජයග්‍රහණය කරයි. අපි දකින්න පුළුවන් මේ නැවතවතාවක් මම හිතන්නේ එපිස 4:27 කියතර තරහ වුණත් කෝප වුණත් පවු නොකරලා. කෝප වුණත් පව් කරන්න එපා. ඇයි? සතුරට අඩියක් තියන්න ඉඩ දෙන්න එපා. කෝප වුණා අපිට තරහා යන්න පුළුවන්, අපේ ආවේගය නැවිස්සෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒ ගැන ඔබ ගන්න ප්‍රතිචාරය දක්වන එක ආකාරය වැරදි. වැරදි ආකාරයේ ප්‍රතිචාරය දැක්වොත් ඔබ ඉඩ දෙනවා එතෙන්ට සතුරට ඔබගේ ජීවිතයට ඇතුල් වෙලා අඩියක් තියන්න කියලා. අපි පංගකල කෝප වෙලා සමහර අයත් එක ගොඩක් කල් ඉන්නවා. එතෙන්ට කියතින ඉරබසන තුළු තියන්න එපා කියලා. තරහා ගියාම ඒ වහාම කටෙන් එන වචන සමහරලාට කඩුවකට වැඩි තියුණුයි. එදා පේත්තුස් ගත්තේ කඩුවක්. අපි කඩු ගත්තොත් එම ඉවර. අර කඩු උස්සගෙන යන්න බෑනේ. අර සමහර අය වචන කතා කරන දේවල්. අර ඔවුන් ඊට වඩා මහා තියුණු වචන කතා කරනවා. ඒ තියුණු වචන වලින් මිනිස්සුගේ ජීවිත කෙලවරලා ඔවුන් විනාශ කරලා දාන්න, නැති කරලා දාන. තරහ වෙන්න එපා. ඒ කියන්නේ තරහ යමේක සාමාන්‍ය දෙයක්. හැබැයි කෙලවර දක්වා තියන්න එපා. මොකද ඒ අවස්ථාව, ඒ ඉඩස නිසා සතුරු ඔබ තුළට ඇතුල් වෙන්න පුළුවන්. මේ දේ මම ගියේ පාරක් කතා කර පොඩ්ඩක් වැඩි මිව කරා ඉච්චරයි. 22:54 ලූක් සුභාරාන්ට 22:54 ඊළඟ කරුණ. ඔබ දන්නවනේ මේ හතරවෙනි කරුණ. මේ හතරවෙනි කරුණ. හරිද? ඔහු දැන් ඉවත් වෙන්න බෑ. ඩ්‍රිෆ්ටිං අවේ පොඩ 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 ඈත් වෙලා යනවා. ඔහු දන්නේ නැහැ ඔහු ඈත් වෙලා යනවා කියලා. පංගකයා දන්න වාහනවල මේ 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 පංගකලා ටයර් එක හුලන් යනවා තමයි දන්නේ නැහැ නේද? ආ දැන් යනුන එකක්. හරිද? දැන් හුලන් යාගෙන නැහැ. හුලම් ඒ ඒ ඇනේ ඇනුන වෙලාව අපි දන්නේ නැහැ. අපි දන්නේ වෙලා කුරුක් කුරුක් කරලා වාහනේ අර පොත්තර පොඩ පොඩ පහන මොකද්ද වෙන්නේ පොඩ්ඩක් බලනවා වාහනේ කියලා. ආ ඒ වගේ තමයි සමහර අපි යනවා. ඔයාලා මොන අපි දන්නේ. පංගක් කළා මම ඔක්කොම බැස්සෙන් පස්සේ මම දන්නේ. ආ මොකක් හරි වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ අපි එතරම් ස්වාමිනාසගේ ඈත් වෙලා කියලා. පොඩ බල 22:54. දැන් ਉਹ ආගේ ආවේගමත්වම නැත්තම් තරහා ගිහිල්ලා මෙතනින් ක්‍රියාත්මක වුණා. හරිද? ඔහුගේ අභ්‍යන්තර ස්වභාවය ඔහුට පේනවා. අනිත් අය දකින gederinna තාත්තා අම්මාට දීලා පාර හාලලුවේ කවුද කෙනෙක් බෙද මට නම් වැඩි තරහ මට නම් වැඩි ගම අන්‍ය භාෂාවන් කතා කර කම්බුල පාර ගහන බෙද. එයා කිව්වා එහෙම. මට නම් මේක බලාගෙන ඉන්න බෑ. හොන්ටට අන්‍ය භාෂාවන් කතා කරලා කම්බුල පාර ගහන බෙද. නෑ. අපි මෙතන ඒ කියන්නේ මට ඕන දේවල් මම කියනවා බෙද. පංගක කියනවනේ අනිත් නොකියත් ඉන්න එක ප්‍රශ්නය. තමන්ගේ හැඟීම් තමන් කියන එක තමන් නොකියන එක ඒකත් ප්‍රශ්නය. මෙතෙන්දි මොකද කියන්නේ? ඔහු උන්වහන්සේ අල්ලාගෙන යන්නා වූ උත්තම පූජකයාගේ ගෙදරට ගෙන ගියෝය. එහෙත් පේත්‍රස් ඈතින් පස්සේ ගියේය. ඔහු ඊට පේත්‍රස් ඈතින් පස්සේ ගියා කියලා කියනවා. මෙන්න මහා බලවත් දේව දාස්සයා. හරිද? මේ අනාගත අපෝස්තුලතුමා කඩු ඇරගෙන බෙලි කපන්න ගියේ මේ මනුස්සයාට මොකද උනේ? ටික 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 ඔහු ඈතින් යන්න පටන් ගත්තා කියලා කියනවා. පස්සෙන් ආවා හැබැයි ඈතින් එන්න පටන් ගත්තා කියලා කියනවා. උඩ යම් කිසියක් වුණා මම දැන් හරිද? ඌට අර ආවේගය නිසා කඩු ගත්තට
ඒ වෙලාවට ටික වෙලාවට පටන් අම්මෝ මම මට මොකද මේ වෙන්න යන්නේ? හරිද? මට මොකද වෙන්න යන්නේ? යේසුස් වහන්සේ අල්ලා ගත්තා. දැන් මට මොකද වෙන්න යන්නේ? මේ අපේ රජ්ජුරු. මේ අපේ අනාගත රජ්ජුරු. උන්වහන්සේ අල්ලා ගත්තා පස්සේ දැන් උන්වහන්සේ කවදාවත් නැති වෙලා අනුපපිල වෙන්න පටන් ගත්තා. කවදාවත් නැති උන්වහන්සේගේ නම දැන් අම්මෝ උන්වහන්සේ හොඳ නමක් තියෙන උන්වහන්සේට කියන්න බුණා. දැන් උන්වහන්සේගේ නම හොඳ නැහැ. දැන් ඔක්කොම කියන මේ උන්වහන්සේ මහා ලෝක ද්‍රෝහියෙක් කියලා. හරිද? ඉතින් දේශ වහන්සේ අනුගමනය කරනවා කියන එක දැන් මිල අධික දෙයක්. ජීවිතේ පූජා කරන්න වෙලා තියෙන. දැන් ඔහු දැනගත්තා අම්මෝ මට දේශ වහන්සේ අනුගමනය කරනවා කියන එක මේ පොඩ්ඩක් කිට්ටුවින් ගියා කියන්නේ මගේ වෙනායගේ බෙල්ල ගැහුවා නේ මගේ බෙල්ල කාල යනවා වැඩක් මේකද. දැන් මොකද කරන්නේ? ඔ ටික ටික පස්සට වෙන්න පටන් ගත්තා. අපි යේසුස් වහන්සේ අනුගමනය කරන සමහර අවස්ථාවල් පැමිණෙනවා. මම යේසුස් වහන්සේත් එක්ක මගේ මම ඐඩෙන්ටිෆයි කරගන්න පටන් ගත්තා. මම උන්වහන්සේත් එක්ක මම ඉන්නවා කියලා තේරුම් ගැනීමේදී මම කියන්න ගියොත් පංගල මගේ තැන නැති වෙන්න පුළුවන්. මගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. මට තියෙන ගෞරවය නැති වෙන්න පුළුවන්. උන්වහන්සේව ගෞරවයට උන්වහන්සේ ඔසවන උන්වහන්සේව ගෞරව කරන ස්ථානයක මම හිටියොත් අන්න උන්වහන්සේශ දේවල් උන්වහන්සේ ගෞරව දෙන තැනක හිටියොත් නම් මට ඒක ලැබෙනවා. හැබැයි උන්වහන්සේව අගෞරව කරන උන්වහන්සේව විනිශ්චය කරන උන්වහන්සේ යටපත් කරන පුද්ගලයන් අතර මම හිටියොත් මොකද වෙන්නේ? මමත් මට ඒක මූණ දෙන්න බෑ. එකම දේ මම ඈත් වෙන්න ඕන. මම ඈත් වෙන්න පටන් ගන්න. හරිද? මනුෂ්‍යයන් හරිද උන්වහන්සේ උසුළු විසුළු කරනවා. උන්වහන්සේව වැරදි ආකාරයෙන් සලකනවා. ඒතර මම යත්ත කීකෙත් මමත් ඒකේ කොටසක් බවට පත් වෙනවා. ඊට මේට වැඩිය හොඳයි මම පොඩ්ඩක් මෙයාගෙන් ඈත් වෙලා ඉන්න එක. මිල අධිකයි. යක්ෂයා නැවතවතාව බලන්නේ අපිව පළමුවෙන්ම දෙවිය මහන්සේකින් ඉවත් කරන එක නෙවෙයි පළමුවෙන්ම ඈත් කරන එක. ඉවත් කරන්නේ අපි. ඉවත් කරන අමාරුම අපි දන්නවා. අද උන්වහන්සේ අපි ඈඩ් කරන එක. දෙවිය මහන්සකින් ඈඩ් කරන එක. හරිද? අපි ඈඩ් වෙන්න ඉබේටම අපි ඉබේටම ඈඩ් වෙන්න පටන් ගන්නවා. හරිද? සමහර වෙලාවට අපිට තේරෙනවා මේකේ තියෙන මිල අධිකයි. මේ ගමන කියන එක හරි අමාරු වැඩක්. හරිද? මේකින් කියන්නේ වෙනායගේ බෙල්ල කපනක වගේ නේ මගේ බෙල්ල කපලා යනවා මෙතෙන්දි වැඩක්. හරිද? දැන් මේ ගමන කියොත් මමයි මෙතන අනුපපිල වෙන්නේ. මගේ නමයි නැත කැත වෙන්න පටන් ගන්න. ඉතින් මගේ පවුලක් ඉන්න මගේ ළමයි ඉන්න අම්මෝ ඕවත් එක්ක මට එකතු වෙන්න බෑ. පීඩාවක් වෙනකොට ප්‍රශ්න වෙනකොට මිනිස්සු බොහෝ විට ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී සිදුවෙන පෙළීම නිසා පොළවන්න පටන් ගන්නකොට මගේ තියෙන මගේ තමකම තමාව ආරක්ෂා කරන්න තියෙන ආශාවින්ද දෙවිය මහන්සකින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ දැන් නොවෙනදී ආදම් සෑය පව් කරපුවාම මොකද සිදුවෙන්නේ? දුවන්න පටන් ගත්ත, ඈත් වෙන්න පටන් ගත්ත, ඈත් වෙන්න පටන් ගත්ත, හැංගෙන්න පටන් ගත්ත, එක්කෙනෙක් අනිත් එක්කෙනෙ වැරදි කියන ගත්තා. මේ ක්‍රියාවලියම වෙන්නේ නැද්ද? අද පුද්ගලෙක් දෙවිය මහන්සගෙන් ඈත් වුණා. ඇත්තම හොඳින් දෙවිය මහන්ස අනුගමනය කරපු එක්කෙනෙක්, හොඳින් කිට්ටුව අනුගමනය කරපු එක්කෙනෙක්, ඔහු පළමුවෙන් ඔහුගේ ජීවිතයේ යම් දෙයක් පාපිෂ්ඨ දෙවිය මහසාර අකීකරුණු අවස්ථාවකදී මොකද වෙන්නේ? ඈත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මම එන්න කැමති නැහැ. දේව අභිමුඛයේ කියන ස්ථානය මට කැමති නැහැ. ආදම් සායෝ වගේ. දේව අභිමුඛයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඊළඟ හැංගෙනවා. අනිත්‍යය මට හම් වෙන්න කැමති නැහැ. මට කැමති නැහැ. සෙල්ලෙකට එන්න. සෙල්ලෙකට ආවොත් එයා මගේ වැරදි කියනවා. වැරදි කියනවනේ වැරදි පෙන්නලා දෙනවා. ඉතින් මම සෙල් එකට ආවත් හරිය ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් සෙල් එකකින් ඈත් වෙනවා. යාඥා කරනකොට තමයි පොඩ්ඩක් පරණ යාඥා පොඩ්ඩක් කරන වැඩි යාඥා කරන්න එපා. වැඩි යාඥා කරන දෙවහන්සේ මට කතා කරන මම කරන දේ වැරදි. බයිබලේ කියනකොට බයිබලේ කියන මේ දේ වැරදි කියලා. ඉතින් හොඳම වැඩි මොකද්ද? මේ ඔක්කොම ගිහින් ඈත් කරගන්න. ඈත් වෙන. ඉතින් සෙල් එකකින් ඈත් වෙනවා. යාඥාවෙන් ඈත් වෙනවා. අනිත් කිතුනුවන් හමුවීමෙනුත් මං ඈත් වෙනවා. ඊරිදා සෙනග මැද පොඩ්ඩක් ඔළුව දාගත්තොත් කවුරුත් මගෙන් දන්නේ නැහැ ඔය මෙසෙනග මැද පොඩ්ඩක් ඉන්නවනේ හුඟක් හොඳයි අම්මෝ යන්තම් මං ස්වර්ගේ අර ස්වර්ගයට යන්නේ කියපා මොනවාම අපාරණ යන්න කැමති නැහැ ඒකත් බයයි. ඒක හින්දා පොඩ්ඩක් මම බිලා පොඩ්ඩක් පැත්තක ඉඳලා යන්න බෑ ඒ ඇති මට.
ඒ කියන්නේ මුණ ගැසීම පුද්ගලයන් හමු වීම දෙවි මහන්සගේ සෙනගත් එක්ක ඉඳීම තමන්ට ඉස්සර එක්තරා ප්‍රසන්නව දියඳා දැන් මොකද ඈත් වෙන්න පටන් ගන්නවා ඈතින් දිව්‍ය මහන්සෙත් එක්ක ගමන් කරන්න පටන් ගන්නවා දිව්‍ය මහන්සෙත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවය මගින් ඈත් වෙන්න පටන් ගන්න තියෙනවා සමහර අය මිතින්දි ඇත්තේ මේක අපි ඔක්කොරම වෙනවා සමහර අපි ඇතින් දිව්‍ය මහන්සට විරුද්ධ වූ දෙයක් වුණ වහාම අපි බලන්නේ පුළුවන් තරම් කවුරුත් එක දැක්කද කවුරුත් දැක්කිනානේ අම්මෝ මන් දන්නේ මොනාද වෙන්න යන්නේ කියලා හරි ඊට වැඩි හොඳයි මම අනිත්‍යව හමු වෙන්නේ නැති එක වඩා හොඳයි අරද මේක මාව එක්ස්පෝස් වෙන ඇත්තෙන් වෙලා තියෙන්නේ අනිත්‍යම කෙටියෙන් මෙන්න මොකද ආබ්‍රහම් සාරා නෙවෙයි ආදම් ඒව මොකද්ද කරේ එක්කෙනෙක් අනිත් එක නෑ වැරදි කියන්න පටන් ගත්තා අපි බොහෝ විට කියන්නේ පල්ලිය වැරදි නායකයගේ වැරදි සභාව වැරදි කිතුනුවන් වැරදි අරක වැරදි මේක වැරදි ඔක්කොම හරි නෑ මම ඇරෙන්න ඔක්කොම වැරදි මම විතරයි මෙතන හරි හැම එක්කෙනෙක්ම වැරදි මම පිළිගන්නේ නෑ මගේ වැරද දේව කරුණාවක් නිසා යේසුස් වහන්සේගේ පේත්‍රස් මම උඹට ආඥා කරනවා ඒ හින්දා පේත්‍රස් බේරුණා අපේ ප්‍රශ්නවලදී අපි වේදනාවක් විඳින වෙලාවේදී අපි සමහරලාට පාපයක් අපෙන් සිදු වුණු වෙලාවේදී අපි ප්‍රතිචාරයක් සිදු වෙන මම ඈත් වෙන්න පටන් ගන්නවා ප්‍රශ්න විඳින වෙලාවට මම දන්නේ නැතු ඈත් වෙලා තියෙනවා මම දන්නේ නැහැ ඈත් වෙලා කියලා හැබැයි මම දන්නවා මගේ අතින් පාපයක් සිදු වෙනවා මම වැරදි දෙයක් කරනවා දෙවියන්වහන්සේ ඉදිරි වැරදි දෙයක් කරනවා උන්වහන්සේ මගේ හදවතට කතා කරනවා මෙතෙන්දි මේ සිද්ධ වුණු සිදුවීම හරිද ඔහු දන්නේ නැහැ ඔහුට මොකද වෙන්නේ කියලා ඔහු ඈත් වෙන්න පටන් ගන්න තියෙනවා ප්‍රශ්න වෙලා තියෙන්නේ පේතුගේ ඈත් වීම නෙවෙයි මම ඈත් වෙලාද මම අද සිටිය යුතු ස්ථානයේද මම ඉන්නේ යාඥාවේ මම ඈත් වෙලා මගේ හැඟීම් පාලනය කිරීම ගැනීම නැහැ ඉස්සර මම යම් ආකාරයක ප්‍රමිතියක් තිබුණා මගේ ජීවිතයෙන් ඒ ප්‍රමිතිය මම අඩු කරගෙන යනවා ඕව හොම තමයි වනේ ඒ වැඩක් නැහැ ජීවිතේ තියෙන ජොලි කරන්න කියලා හරිද දැන් අඩු කරන්න නෑ ඔය කවුද කියන්නේ හැමදාම ඔය හැම දෙයකටම වැඩක් නැහැ ඔය සෙල් වලට යන්නයි චර්ච් එකට යන්නයි ඕ මොකද කරන්නේ මම පොඩ්ඩක් ඔය මම ඉස්සර මට එක්කෙනෙක් කිව්වා ඇලන් මේ දෙවිය මහන්සේ දන්නවා කියලා දෙවිය මහන්සේ හැම වෙලෙම අනුගමනය කරන්න බෑ ඇලන් හරිද අපිට කියලා ජීවිතිකුත් තියෙනවානේ මස් කනවා කියලා මස් කරේ බැඳගෙන කනවාද කියලා එහනවා මගේ අපි කන්නේ දී හැබැයි මේ මිනිස්සේ මස් කරේ බැඳගෙන හිටිය වගේ තමයි හැම වෙලේ මුදී හවසද ගිහිටි ටික වෙලාවට ඈත් වෙන්න පටන් ගන්න මේ දිවල ඉවත් වෙන්න පටන් ගන්න ඒ වගේ තියෙන ආශාව අහලා බලන්න තියෙන ප්‍රශ්නේ මට මොකද්ද වෙන්නේ 55 වෙනි පදයෙන් බල මේ 5 වෙනි කරුණ ඌ ඈත් වෙනවා මම මේ කොටසම අද ඉවර කරන්න ඕනේ ඒ පේත්‍රස් ඈතින් පස්සේ ගියේය. උන් ශාලාව මැද ගිනි පත්තු කොට එකතුව හිඳගෙන උන් කල පේත්‍රස් ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් යෞවනියක් ඔහු ගිනි ළඟ ඉන්නවා. ඒ ඇති. හරි ඒ ගැන පොඩ්ඩක් කීපස්සෙමු. දැන් මේ මොකද කියන්නේ? ඔහු ඈතට ගියා. එතන මොකද කියන්නේ? එතන ගිනි ගිනි